අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත වසරේ ජනප්‍රියතම ගුවන් විදුලි නිවේදිකයාට හිමි සම්මානය පස්වන වරටත් සියත FM අරවින්ද ලොකුගේ දිනාගනි රජයේ වියදම් පියවීම සඳහා ජනපතිගේ අවසරය. එචා පාර්බුදේ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනය ලැබිය හැකි අගමැති අවධාරණය කරයි. එචාප නායකින් බෙදීමකින් තොරව කටයුතු කළ යුතු බවට විජේපාලගෙන් ප්‍රකාශයක්. ඉදිරි මැතිවරණයේදී රටට වැඩදායී ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කළ යුතු බව අනුර කියයි. ලොව පුරා කොවිඩ්-19 වෛරස ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහමැතිවරණයේදී තරඟ වැදීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරීව සමහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ දිස්ත්‍රික්ක 22ක් සඳහා එක්සත් ජාතික පක්ෂය තරඟ කිරීමට සූදානම් බවයි. ඒ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කළ බවද පක්ෂ මහලේකම් අකිල විරාජකාරීව සමහතා ප්‍රකාශ කළා. එම පුවත නැවතත් එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහා මැතිවරණයේදී තරඟ වැදීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරීව සමහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ දිස්ත්‍රික්ක 22ක් සඳහා එක්සත් ජාතික පක්ෂය තරඟ කිරීමට සූදානම් බවයි. ඒ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කළ බවද පක්ෂ මහලේකම් අකිල විරාජකාරීව සමහතා ප්‍රකාශ කළා. රටම දන්නා සුපිරි රේඩියෝ ඩබල සෑම සතියේ දිනකම උදෑසන 7 සිට 10 දක්වා සියත FM තුලින් ඔබ හමුවට පැමිණෙන අරවින්ද ලොකුගේ මහතා මෙවරත් වසරේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයාට හිමි ජනතා සම්මානය දිනාගත්තා. ඒ ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී ස්ලිම් නීල්සන් සම්මාන උළෙල ඊයේ රාත්‍රියේදී ඉතා උත්කර්ෂවත් අන්තමින් පැවැතුණා. ප්‍රොජෙක්ට් චෙයාර්මන් ස්ලිම් නීල්සන් පීපල්ස් අවාර්ඩ්ස් 2020 මිස්ටර් නුවන් තිලකවර්ධන මිස්ටර් ඩයරෙක්ටර් මාකටිං සිංගර් ශලාක බීල්සි. කාණ්ඩ 47ක් යටතේ සම්මාන පිරිනැමීම සිදු කෙරුණා. And the nominations are for the people's actress. වසරේ ජනප්‍රියතම ගුවන් විදුලි නිවේදක සම්මානය මෙවරත් දිනා කරනු ලැබුවේ සියත FM හි අරවින්ද ලොකුගේ මහතා විසින්. ස්ලිම් නීල්සන් පීපල්ස් රේඩියෝ ප්‍රෙසෙන්ටර්. What do you say? අරවින්ද! Who do you think is the winner? අරවින්ද! ස්ලිම් නීල්සන් පීපල්ස් රේඩියෝ ප්‍රෙසෙන්ටර් ඔෆ් ද ඉයර්. එතන නියම නියම රේඩියෝ ඩබලක් ඉන්නවා. ඒ ඩබල එක්කෙනෙක් තමයි.
වසරේ ජනප්‍රියතම ගුවන් විදුලි නිවේදක සම්මානය අරවින්ද ලොකුගේ මහතා විසින් දිනාගත්තේ අකණ්ඩව පස්වන වතාවට වීම විශේෂත්වයක්. රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනෙකුත් ප්‍රමුඛතාවන්ට වියදම් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධිකාරී බලපත්‍රය නිකුත් කර තිබෙනවා. 2020 වසරේ මාර්තු මාස 6 වනදා සිට ඉදිරි මාස 3 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධිකාරී බලපත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බලතල ප්‍රකාරවයි. රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනිකුත් ප්‍රමුඛතාවන්ට වියදම් කිරීමට ඒ අනුව අමාත්‍යංශවලට හැකියාව පවතිනවා. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල විය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පිළියන්දල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. පිළියන්දල නව බස් නැවතුම් පොළ විවෘත කිරීම ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. ජනාධිපතිවරයා එක පැත්තක පාර්ලිමෙන්තුව බලය මන්ත්‍රීවරුන්ගේ බලය වැඩි පැත්තකට විපක්ෂයට ගියාම රටක් ආණ්ඩු කරන්න බැහැ. පසුගිය කාලේ අපි ඒක දැක්කා. ජනාධිපතිවරයයි අගමැතිවරයයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ දෙන්න දෙපැත්තේ ඇදගන්නකොට රටේ සංවර්ධනය ඇන හිටියා. රට ඉදිරියට ගියේ නෑ. ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන් කමක් වුණේ නෑ. මොකද ජනාධිපතිවරයා කියන දේ අගමැති වෙනස් කරනවා, අගමැතිවරයා කියන දේ ජනාධිපතිවරයා වෙනස් කරනවා. ඉතින් මේ තත්ත්වය පිළිබඳව අවබෝධයක් කරලා අපිට වඩා ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් ශක්තිය එක පැත්තකට එක කණ්ඩායමකට ලබා දුන්නොත් පමණයි රටක් ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. මම හිතනවා දැන් මැතිවරණයක් ඇවිල්ලා තියෙනවා. ඒ මැතිවරණයත් එක්ක අපිට අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාව නිවැරදි තීන්දු අරගන්නවා කියන එක අපි බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැති වුණොත් රටක් ආපස්සට යන්න නෙවෙයි රටක් ජනාධිපතිවරයෙක් අපි පත් කරගත්තේ. 8-9 ලක්ෂයක් මේ රටේ ජනතාව ඡන්දෙ දීලා ඒ ඉදිරියට යන ගමන තවත් ඉදිරියට යආගන්න. ඒ නිසා පාර්ලිමේන්තු බලයත් අරගෙන මේ කාලය තුළදී රටේ සංවර්ධනය ජනතාවට දුන් පොරොන්දු ජනාධිපතිවරණයේදී ඒවා ඉටු කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළා ඉවර වෙච්ච වහාම පළාත් සභා මැතිවරණය තියෙනවායි කියන එකත් අපි මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේ. ඡන්ද පවත්වන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්න බෑ. දිනන පරදින එක වෙනම දෙයක්. හැබැයි මැතිවරණ තියන්න ඕන. අද අපි කනගාටු වෙන එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ මේ අර්බුදය ගැන. මොකද මේ අර්බුදය නිසා ප්‍රජාතන්ත්‍රවාදයට එක තර්ජනයක් වෙන්න පුළුවන්. මේ අර්බුදය සමතයකට කරගෙන තරඟ කරොත් තමයි අපිටත් පොඩි සන්තෝෂයක් ඇති වෙන්නේ මුව පැරද්දුවයි කියලා. ඉතින් ඉඳා අපිත් බලාපොරොත්තු වෙනවා උන සමගි වෙලායි කියලා බලාපොරොත්තු වෙමින්. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය තුළින් ඉටුවන මෙහෙවර පිළිබඳ ඇතැම් පුද්ගලින් තවමත් නොදැනුවත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුව වැලිකන්ද සෙවනපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මොරගහකන්ද කළුගඟ ජලාශය හැදුවට පස්සේ දැන් අද පරාක්‍රම සමුද්‍රයේ මින්නේරියට කවුඩුල්ලට ගිරිතලයට තමුන්නාශරට වතුර එන කොත්මලේ වතුර පොල්ගොල්ලෙන් බින්දුවක්වත් ගන්නෙ නැහැ. ඒ මහවැව් හතරට ගිය වතුර ඔක්කොම තමුන්නාශරටයි පහලට ගලන්නේ. මොරගහකන්ද කළුගඟ වැඩ අවසන් වෙලා අදේ ජලය නිකුත් කිරීමත් එක්ක කියන එක මම තමුන්නාශරට මතක් කරන්නට ඕනේ. මේවා හුඟ දෙනෙක් දන්නේ නැහැ. තමුන්නාශර හිතනවා මොරගහකන්ද කළුගඟ පොළොන්නරුවටයි අනුරාධපුරයටයි මාතලේ කුරුණෑගල පැත්තටයි කියලා. නෑ, අද බස් සෝල් ටිකක් හදපු නැති මිනිස්සු මේ පැත්තේ ඇවිල්ලා තමුන්නාශරෙන් අහන අපි මොනවද කෙරුවේ? අපි මොනවද කෙරුවේ කියලා. හැබැයි තමුන්නාශර මොනතරම් පීඩාවන්ට දුක්වලට කරදරවලට මුණ දුන්න මිනිස්සුද? කඩිනම් මහවැලි සම්මතන ව්‍යාපාරයත් එක්ක තමුන්නාශරලාට මෙහාට ඇවිල්ලා මුල් කාලේ මොනතරම් අසීරුකම් තිබුණාද? මොනතරම් දුක්ඛදායක ජීවිතයකින්ද ආරම්භ කළේ? අදේ සමහර අය ජීවිතුන් අතර නෑ. අද මහවැලි ව්‍යාපාරයේ දැන් ඉන්නේ පළවෙනි පරම්පරාවෙන් කොටසයි දෙවෙනි සහ තුන්වෙනි පරම්පරාවේ ඉන්නවා.
එළඹෙන මහ මැතිවරණයේදී රටට සේවයක් සිදු කළ හැකි ජනතා නියෝජිතින් ජනතාව විසින් තෝරාපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. පාර්ලිමේන්තුවේ පැවරී තිබෙන කාර්යභාරය නිසි පරිදි ඉටු කර ගැනීම සඳහා අපි මන්ත්‍රීවරු කණ්ඩායමක් තෝරාපත් කරගෙන පත් කරලා යවන්නේ කොහොමද කියලා කල්පනා කරන එක වැදගත්. ඒ මොකද ජනතාව විසින් ආණ්ඩුවක් හදාගත්තට පස්සේ ඒ ආණ්ඩුව පාලනය කිරීම සඳහා ජනතාවට කිසිදු අවස්ථාවක් නැහැ. ආණ්ඩුවක් හදාගත්තට පස්සේ ආණ්ඩුවට අවශ්‍ය දේවල් කරන්න පුළුවන් ජනතාවට අවස්ථාවක් නැහැ. කොහොමද ඒ ආණ්ඩුව ජනතාව විරෝධී දේ කරනවා නම් ජනතාවට එකඟ නොවන දේ කරනවා නම් කොහොමද ඒ ආණ්ඩුව පාලනය කරන්නේ? හැබැයි විනාශකාරී දේවල් පාලනය කිරීමේ හැකියාවක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලවත් පාර්ලිමේන්තු කාර්යභාරය ඉටු කළ හැකි කණ්ඩායමක් තෝරාපත් කරගනිමු. ජනතාව පුරුදු කරන්න ඕනකම තිබෙනවා. ඡන්දෙන් ඡන්දෙට සැලකිල්ලක් කරලා තීන්දු ගන්න. ජනාධිපතිවරණෙත් මතුවී තිබෙන තත්ත්වය අනුව ඡන්දදායකයන් වෙනම එක තීන්දුවක් ගන්න නැති. හැබැයි ඒ තීන්දුවම ගන්න ඕනද මහඡන්දෙත්? මේ මහඡන්දය රටට හිතකර ඡන්දයක් බවට පත් කරගන්න නම් ජාතික ජනබලවේග නියෝජනය කරන විශාල කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට යවන්න. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ කිසිදු ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. මහින්ද රාජපක්ෂ මහත්තයටත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් ලැජ්ජාවක් තියෙනවා නම් මේ විදියට එකතු වෙන්නේ නැහැ. එදා නයිමුගටි වෛරයෙන් දැන් තමයි එලිපෙහෙලියට එන්නේ. ඒ අනුව දැන් කියනවා මෛත්‍රීපාල සිරිසේනත් මහින්ද රාජපක්ෂත් එයා හැම දිනාගෙම ගෝලියෝ ටික ප්‍රකාශ කරන්නේ. මොකද තමන් හදපු කූඩුවල බිත්තර දාන්න දෙන්නේ බෑ. දැන් කතා කරන්නේ උකුස්ස ගැන, අනුන්ගේ කූඩුවල බිත්තර දැමීම ගැන. මේ වගේ විවිධ මතිමතාන්තර තියෙද්දි මේ අය කොහොමද මේ රටක් අනාගතයට අරන් මේ ගෝඨාභය රාජපක්ෂට සහය දෙන්න නැත්තම් ආණ්ඩු හදන්න කල්පනා කරා. එක්සත් ජාතික පක්ෂයේ ලකුණ සදාතනික වෙනවා. මේ ලකුණ වෙනස් කිරීම හෝ පක්ෂය වෙනස් කරන්න මේ රටේ කිසිම ජාතිකට පුළුවන් කමක් නැහැ. ඒ වෙනස් කරන්න ගිහිපු හැම කණ්ඩායමක්ම හැම නායකයෙක්ම අවසානයේ මේ දේශපාලන භූමිකාවෙන් ඉවත් වෙලා යන්න සිද්ධ වුණා. සජිත් ප්‍රේමදාස ගරු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමාට ඔබතුමාට එක්සත් ජාතික පක්ෂයෙන් තොර මේ ගමනක් නැහැ. එකට එකමුතුවක් හැටියට එක්සත් ජාතික පක්ෂය මුල් කොටගෙන මේ රටේ අගමැතිවරයා බතවට පත් කරන්න අපි සූදානම් වෙලා තියෙන ඔබතුමා. ඒ නිසා මම ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමාගෙනුත් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමාගෙනුත් මම ඉල්ලන්නේ කරුණා කළ මේ එක්සත් ජාතික පක්ෂයේ කඩන වැඩපිළිවෙලකට කිසි ලෙසකින්වත් ඔබතුමල්ලා කටයුතු කරන්න එපයි කියලා. කිසිදු එක්සත් ජාතික පාක්ෂිකයෙකු මින් ඉදිරියට පක්ෂය පිළිබඳව හෝ නායකයන් පිළිබඳව උනන්දු නොවන බව හිටපු රාජ්‍ය මාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. එක්සත් ජාතික පක්ෂය කාලාන්තරයකට නැවත බලයට එන්නේ නැති ආකාරයට තමන්ගේ ඡන්ද පදනම මහා බරපතල ලෙස සෝදාපාලුවකට ලක් කර ගැනීමක් තමයි සිදු කරන්නේ. ආපහු එක්සත් ජාතික පාක්ෂිකයන් පක්ෂය හෝ එයාලගේ නායකයෙක් වෙනුවෙන් කිසිදාක එකතු කරන්න බෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මං හිතන්නේ එතුමා කිසිදු අවබෝධයක් නැතුව තමයි ඉන්නේ. අපි කනගාටු වෙනවා එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් උපාධිධාරීන්ට රාජ්‍ය සේවයට එකතු වීමේ වරම මාස දෙකකට හෝ පමා කිරීමට කටයුතු කිරීම ගැන අපි කනගාටු වෙනවා. හැබැයි අපි එතනින් සැලෙන්නේ නැහැ. අපි ජනතාවට දීපු පොරොන්දුව ඉටු කරලා තියෙනවා. මේක මැතිවරණයක් ඉලක්ක කරගෙන නෙවෙයි සිදු කරේ. මොකද අපිට තිබ්බේ මාස 3යි මේ කටයුත්ත කරන්න. අපි එකක් පොරොන්දු වෙනවා කිසිදු කෙනෙකුට අසාධාරණයක් සිදු නොවෙන්න අපි රජයක් හැටියට මේ වැඩ කටයුතු සිදු කරනවා. උකුස්සන්ට සහ කඩුකාරීන්ට ජනතාව අප්‍රේල් 25 වනදා නිසි පිළිතුරක් ලබා දෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් අන්දන්නේ ලේකම්වරු දෙන්නම අයින් කරපු කාලයක් තිබ්බා අපිට මතකයි. එහෙනම් දැන් අපිට මතක් කරලා දෙන්න වෙනවා අර පහුගිය කාලේ තිබ්බ කඩුව. දැන් ඊයේ පෙරදා ආපහු කතා වෙනවා උකුස්ස ගැන. එහෙනම් උකුස්සටයි ඔය කඩුවටයි සියලු දෙනාටම විසඳුම තියෙනවා. අපේ ගමේ ඉන්න අපේ ගමේ පාක්ෂිකය ගාව තියෙනවා. එහෙනම් අපි ඔය සියලු දෙනාටම ගමේ පාක්ෂිකය කැටබෝලෙන් විසඳුම් ලබා දෙනවා කියන දේ අපි දන්නවා. එහෙනම් අප්‍රේල් 25 වෙනිදා තමයි ඡන්දේ තියෙන්නේ. අප්‍රේල් 25 වෙනිදාට ඔය උකුස්ස කඩුකාරයෝ සියලු දෙනාටම විසඳුම් ලබා දෙනවා. මේ රටේ ජනතාව දන්නවා මොකද්ද ගන්න ඕන තීන්දුව. මේ අවුරුදු පහ තුලදී අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි පාර්ලිමේන්තුවට අවශ්‍ය කියන එක මේ රටේ
ලංකාවේ ජනතාව දන්න හින්දා ඒකට නිසි උත්තරය ලබන අප්‍රේල් 25 වෙනිදා ලබා දෙනවා. දිවයින පුරා විසිරී සිටින සියලුම මාධ්‍ය වේදීන් සඳහා රක්ෂණ ආවරණයක් හඳුන්වා දීමේ ප්‍රථම අදියර පසුකීදා කොළඹදී පැවැත්වුණා. ඒ ෆෙයාෆස්ට් ආයතනය සහ හරිමග සංවිධානයේ මූලිකත්වයෙන්. අත්ත වශයෙන්ම ඉතා හොඳ වැඩක්. මොකද මේ මාධ්‍ය මාත්‍රු කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම විනාඩි 15කින් මීඩියා කොන්ෆරන්ස් එකක් තියෙනවා එන්න කියලා ඉන්න තැන බලන්නේ රජයේ ආයතනයක් හරි ඇමති කෙනෙක් හරි අගමැතිතුමාරි ජනාධිපතිතුමා කිව්වොතින් නැග්ග බයිසිකලේ පුළුවන් තරම් ඉක්මනට යනවා. එම ගිහිල්ලා තමන්ගේ අතපය කැඩිලා සමහර අය මිය ගිහිලා තියෙනවා. අපි කල්පනා කරා මේක ඇත්ත වශයෙන්ම ඉතාමත් වැදගත් දෙයක්. ඒකින්ද අපි එක හෙළාම අපේ විධායක කමිටුව තීරණය කරා මාධ්‍ය සගයින් වෙනුවෙන් මාධ්‍ය මෙහෙවර මෙච්චර මාධ්‍ය මෙහෙවරකේ දෙන හැම මාධ්‍යවරයෙකුටම විශේෂයෙන් කොළඹ සහ පිටපළාත්තර මාධ්‍ය මෙහෙවර කරන මාධ්‍ය සගයින් වෙනුවෙන් මේ රක්ෂණය ලබා දෙන්න. දැන් අපි දන්නවා අලියෙක් ගහලා අපේ අඬ අපේ එක සහෝදරෙක් මැරුණ හබරණ ඊළඟට රත්නපුරේ අපේ එක සහෝදරෙක් හදිස්සි අන්තර ලක් වෙලා මැරුණා. අපේ දැනටත් මේ වෙනකොටත් කොළඹ අපේ මාධ්‍යවේදියෝ කීප දෙනෙක්ම බරපතල තුවාල ලබා රෝහල් ගත වෙලා දැන් ගෙවල් වලට වෙලා ඉන්නවා. දැන් මෙහෙම ප්‍රාදේශීය අය ඉන්න බත්තර මුල්ලේ විනාඩි 5කින් ටවුන් හෝල් එකට එන්න කිව්වහම ඌට එන්න තියෙන අර විශාල මල්ලක් කරේ එල්ලගෙන බෑග් ඔක්කොම පටලෝගෙන පාරේ වේගෙන් එනවා. දැන් හදිස්සිය හරි මොකක් හරි කරදරයක් වුණොත් ඒ අයට ඒ වෙනුවෙන් කිසිම සුරක්ෂාවක් නැහැ. මේක ආරම්භයක් විතරයි. මේක අපි කියන්නේ ඔබ කැමැත්තෙන් ගන්න දෙයක්. හැබැයි ඔබට හොඳ නම් විතරයි මේක ගන්න. අපි දන්නවා මේ වගේ මේ මුදල් මේ ගානට මෙහෙමනේ ආරක්ෂණයක් අපිට ලැබෙන්නේ නැහැ. අපි කරන්න පුළුවන් විදිහට අපි සමාජ සේවයක් විදිහට අපි අපේ ආයතනයේ අපි ගොඩක් දේවල් කරනවා. මොකද අවස්ථාවක නෙමෙයි සම හදිසි අවස්ථාවක පවා මේ මහතුරු තමන්ගේ රාජකාරියේ තින දේ බලන්නේ නැතුව බයිසිකලයක ට්‍රයිෂෝ එක අපි ටග්ගල ගොඩ වෙලා යන කට්ටිය. ඒතර ඒ අවස්ථාවේ රැකවරණය තමයි අපි දෙන්නේ. හැබැයි ඒක අමතරව අපි මේකට පැය 24ෙම ඔබතුමාලව ආරක්ෂා කරනවා. ඒකයි මේකේ තියෙන විශිෂ්ටභාවය. ඔබතුමාලා ගෙදර හිටියත් ඔබතුමාලා මේ ලංකා පොළවේ හරි ලංකා පොළවේ පිටකට මොකක් හරි වැඩකට ගියත් ඔබතුමාලව අපි ආරක්ෂා කරනවා පැය 24ෙම. රටවල් සියයක් පුරා පැතිර යමින් පවතින COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 3433ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලොව පුරා මාරාන්තික ලෙස පැතිර යමින් පවතින COVID-19 වෛරසයේ ව්‍යාප්ත වූ රටවල් සංඛ්‍යාව 100කට ආසන්න වන අතර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 3433 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. චීනයෙන් ආසාදිතයින් 81,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 3073ක්. යුරෝප කලාපය තුළ COVID-19 වෛරසය හේතුවෙන් වැඩිම මලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. මේ වන විට එරට ආසාදිතයින් 4600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පුද්ගල මරණ 197 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ නව මරණ 49ක් වාර්තා වීමත් සමගයි දකුණු කොරියාවේද අදාළ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 6593 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එනට සෞඛ්‍යංශය තහවුරු කර ඇත්තේ දකුණු කොරියාවේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එසේම එක්සත් රාජධානියෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 164ක්. ඊයේ දිනේ වන විට එරටින් දෙවන මරණයද වාර්තා වුණා. අමරිකාවෙන්ද මේ වන විට වාර්තා වී තිබෙන COVID-19 වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන 8.3ක හදිසි අරමුදලක් සැපයීමට අමරිකාව පසුගියදා කටයුතු කළා. ප්‍රංශයේද වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇති අතර 577 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ප්‍රදේශවල පාසල් සියල්ල තාවකාලිකව වසා දැමීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. දැන් රට වටපිට කිහිපයක් හෙටියෙන්. එප්පාවල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පැවති කොට්ටාස තරඟ සඳහා සහභාගී වූ එම පාසලේ සිසුන් දෙදෙනෙකු ක්‍රීඩා අතරතුරේදී යතුරු පැදියකින් පාසලෙන් බැහැරට ගිය අවස්ථාවේදී අනතුරට ලක් වී තිබෙනවා. එම අනතුරෙන් එක් සිසුවකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබනවා.
මාතර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වැඩලීමට මාතර කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. මෙහිදී සකකරුවන් තිදෙනෙකු අතරංගුවටගෙන ඇති අතර මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් දියත් කරනු ලබන පාපදී තරඟාවලියේ පාපදී තරඟාවලිය ඊයේ මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය කෙරුණා. දැන් සියත පිටිය. සිරියානු ජාතික 11 හැවිරිදී මේස පන්දු ක්‍රීඩිකාවක් වූ හෙන්රි සාසා මෙවර ලෝක ඔලිම්පික් තරඟාවලියට ඉදිරිපත් වීමට සුදුසුකම් ලබා තිබෙනවා. සිරියානු ජාතික 11 හැවිරිදී මේස පන්දු ක්‍රීඩිකාවක් වන හෙන්රි සාසා ලෝක ඔලිම්පික් තරඟාවලියට පසුගියදා ජෝදාන් බටහිර ආසියානු ඔලිම්පික් තරඟාවලියේදී ඇය දැක් වූ දක්ෂතා මත ලෝක ඔලිම්පික් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඇය සමත් වුණා. වසර 50කට පසුව ලෝක ඔලිම්පික් තරඟාවලියට සහභාගී වන ලාබාලතම ක්‍රීඩිකාව වන්නේ ඇයයි. ලෝකයේ 155 වන ස්ථානයේ සිටින ඇය කාන්තා අවසන් මහා තරඟාවලියේදී අතිදක්ෂ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම පරාජය කිරීමට සමත් වීමද විශේෂත්වයක්. ලෝක ඔලිම්පික් තරඟාවලිය ජපානයේ ටෝකියෝහිදී ලබන ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිතයි. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.